හෙලෝ ඉතින් හැමෝටම සුබ දවසක් කියන ගමන් ආදරෙන් සාදරයෙන් මගේ YouTube channel එකට ඔයාලා වෙනදා වගේම එකතු කර ගන්නවා. ඉතින් ඔයාලා බලන්න ඇති මේ කොහේ යන ගමන්ද කතා කරන්න කියලා. ඉතින් හවස්වරේ වැඩ ඇරලා නැති මගේ වැඩ ටික ඉවර වෙලා ඉතින් පොඩ්ඩක් එළියට ආව චුට්ටක් ඇවිදින්න කියලා. ඉතින් ඇවිදින ගමන් අද වෙනස් විදිහට ඉතින් මේ වීඩියෝ කරන්න කියලා හිතුණා. ඉතින් ගොඩක් දෙනෙකුට නොයන ප්‍රශ්නයක් තමයි මේක. ඉතින් ගොඩක් ඒජන්සි වලින් නෙවෙයි සමහර ඒජන්සි වලින් මෙන්න මේ ප්‍රශ්නේ ඇති වෙනවා. මේ ප්‍රශ්නේ ඇති වෙනවා කියන්නේ මෙන්න මේ දේවල් අනිවාර්යයෙන්ම කරනවා. ඉතින් ගොඩක් ඒජන්සි වලින් නෙවෙයි සමහර ඒජන්සි වලින්. ඉතින් මොකද්ද මේ සමහර ඒජන්සි වලින් මේ වෙන ප්‍රශ්නේ. ඉතින් ඒ ප්‍රශ්නේ ගැන කතා කරන්න තමයි අනිවාර්යයෙන්ම සමහර කට්ටිය දැනුවත් වෙලා ඇති සමහර කට්ටිය දැනුවත් වෙලා නැතුව ඇති. ඊයකට ගිහිලා සම්පූර්ණයෙන්ම මේ ප්‍රශ්න ගැන අපි කතා කරමු. එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම මේ ගැන දැනුවත් වෙනවා. लसन इन हेपेन आट मैं इसे समहार एजेंसी वाले मेन मे वगे हेनो समहार एजेंसी वाले मेन इधन गुडक एजेंसी वाले समहार एजेंसी क्यूहम तेरने मेन मे वगे अग्रीमेंट गाना समहार एजेंसी वाले ඒකියන්නේ සාමාන්‍යයෙන් දැන් ඔයාලා ලක්ෂ ගාණක් බඳලන රුමේනියාවට එන්නේ ගොඩක් දෙනෙකුට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තමයි. එහෙම නැත්නම් සමහරක් වෙලාවට ඒජන්සියෙන් මේ දේවල් ඔයාලට කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට නොකිය ඉන්නත් පුළුවන්. මොකද එහෙම කියන්නේ ඔයාලගේ සැලරි එක ගැන තමයි මම මේ කතා කරන්න යන්නේ. මේක අපි ආපු කාලේ කියන්නේ අපි 2015 වෙනි. ඉතින් 2015 අපි රුමේනියාවට එනකොට මෙන්න මේ ප්‍රශ්නේ ඇති වුණා. ඒක නම් අපි දැනුවත්මනේ අපි නොදැනුවත්ම තමයි මේ ප්‍රශ්නේ ඇති වුණේ කියන්නේ. ඉතින් අපේ පඩිය අපිට අතර හම්බුනේ නැහැ. අවුරුද්දක් යනකම් අපේ පඩිය යන්නේ මාසෙන් මාසෙට ඒජන්සියට. ඉතින් ඒජන්සියෙන් තමයි මාසෙන් මාසෙට පඩිය අපේ account වලට දාන්නේ. ඉතින් ඔයාලා තේරෙනවා ඉතින් මම මොකද්ද කියන්නේ කියලා. ඉතින් ඒ ගැන අපි දැනුවත් වෙලා හිටියේ නැහැ. මොකද අපේ මාසයක් වැඩ කරලා අපිට වන වෙලාවට අපේ සැලරි එක අපිට අතර ගන්න නැත්නම් ඉතින් මේ ජොබ් එකෙන් වැඩක් නැහැනේ. ඉතින් ඔය ගැන කතා කරා. මොකද අපේ සැලරි එක අපේ අතර දෙන්න නැතුව ඒජන්සියට යවන්න කියලා. ඉතින් එතකොට වැඩකොලේ ලොක්ක ඉන්නවනේ ඉතින්. පොර කිව්වා. ඇයි ඔයාලා ඒජන්සියෙන් දෙනුවත් කරේ නැද්ද? අවුරුද්දක් යනකම් ඔයාලගේ සැලරි එක මාසෙන් මාසෙට ඒජන්සියට යවනවා. ඒජන්සියකින් තමයි ඔයාලගේ සැලරි එක ඔයාලගේ account වලට දාන්න කියලා. ඉතින් අපි කිව්වා එහෙම දෙයක් අපිට කිව්වේ නැහැ. අපි දන්නෙත් නැහැ. අපේ සැලරි එක අපිට ඕන කියන්නේ. ඒ කියන්නේ රුමේනියාව ගොඩක් දුරට 15 වෙනි දාට තමයි සැලරි එක හම්බ වෙන්නේ. මාසේ 15 වෙනි දාට 14 15 වගේ ඔන්න ඔය දවස් වලට තමයි සැලරි එක හම්බ වෙන්නේ. ඉතින් ඒ සැලරි එක අපි 15 වෙනි දෙනකම් බලාගෙන ඉන්න මාසේ පඩිය ගන්නකම් ඒ මාසේ පඩිය 15 වෙනිදා හම්බ වෙන්නේ නැහැ. ඒ කියනවා ඒජන්සියට ඒජන්සියනොත් දවස් ගණක් සතියක් විතර ලංකාවේ තියන් ඉඳලා ඊට පස්සේ තමයි දාන්නේ අපේ account සතියක් වෙන්න පුළුවන් සති දෙකක් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ඒ एग्रीमेंट එකක් ගහලා තිබුණේ අපේ සැලරි එකට. ඉතින් ඔකට මම කේස් ඇද්ද. මම විතරක් නෙවෙයි වැඩ කරපු කට්ටිය ඔක්කොම කේස් ඇද්දා. ඉතින් ලොක්කටත් පොඩ්ඩක් තරහා ගියා. මොකද මේ ඒජන්සිය මොකද දැනුවත් කරේ නැත්තේ කියලා. මොකද අපේ වැඩ කරන සැලරි එක ඉතින් අපේ අතට හම්බ වෙන්නේ නැත්නම් ඉතින් ඒකෙන් වැඩක් නැහැනේ. ඉතින් ඔන්න ඔය වගේ ගොඩක් දෙනෙකුට ප්‍රශ්න වෙලා තියෙනවා මේ රුමේනියාවට ආවට පස්සේ. දැන් බලන්නකෝ ඔයාලම හිතලා බලන්න අපි ලක්ෂ ගාණක් ඒජන්සියට ගෙවලා මෙහෙට එන්නේ. ඊට පස්සේ අපේ සැලරි එකත් ඒජන්සියට යනවා. ඉතින් ඒකෙන් මොකද්ද වෙන්නේ කියලා ඔයාලා දන්නවද? ඒකිනුත් කොමිස් එකක් ඒජන්සියට හම්බ වෙනවා. හිතන්නකෝ 10 දෙනෙක් එහෙම නැත්නම් 15 දෙනෙක් ගෲප් එකක් විදියට එක කම්පැනි එකකට ආවනම් ඒකෙන් මාසෙකට 15 දෙනාගෙම ඩොලර් 550 ගානේ එකවරම 15 දෙනාගෙම ඩොලර් 550 ගානේ ඒජන්සියට මාසපතා ගිහපම ඔයාලා බලන්නකෝ කොහොම කොමිෂන් එකක් එයාලට හම්බ වෙනවද කියලා. ඉතින් ඒකත් දවස් 10ක් දවස් 12ක් විතර ලංකාවේ තියාගෙන එහෙම නැත්නම් සතියක් විතර තවත් එයාලගේ බැංකුවල තියාගෙන ඒකමුත් එයාලා කොමිෂන් එකක් එයාලගේ account වලට දාගෙන ඊට පස්සේ තමයි අපේ සැලරි එක අපේ බැංක් එකට දාන්නේ. ඉතින් අපි 15 වෙනිදා වෙනකම් බලන් ඉන්න සැලරි එක අරගෙන අපිට ඕන දවසට එහෙම නැත්නම් අපිට ඕන දේවල් කරගන්න අපේ අවශ්‍යතාවයන් සදාන්න. ඉතින් අපි පඩියක් ගන්න රුමේනියාවට එන්නේ. ඉතින් එහෙම කරලත් අන්තිමට අපේ පඩිය. ඉතින් අපේ පඩියගම අපි අර ආපු මාළුත මේ වුණ සිද්ධිය මම කියන්නේ. ඉතින් දැනුත් සමහරක් කට්ටිය සමහර ඒජන්සි වලින් ඒ වගේ ඇග්‍රීමන්ට් ගහලා එනවා. සමහරකට ඉතින් ඒජන්සියට යන එක සාධාරණයි. ඉතින් ඔයාලම හිතලා බලන්න ගොඩක් දෙනෙකුට ගැටලුවක් තියෙනවා. මොකද මාසේ 15 වෙනිදා එහෙම නැත්නම් 14 15 කියන ওই දවස් ටික දින ගණන් කර කර ඉන්නේ ඔයාලගේ පඩිය අතට අරගෙන. ඉතින් ඔයාලට අවශ්‍ය දේවල් අරගෙන අපි කවදද බැංකුවට සල්ලි දාන්නේ කීයද දාන්නේ අපිට අවශ්‍ය ඉඳලා අපිට ගන්න අනිවාර්යයෙන්ම තියෙන්න ඕනනේ අපේ අතේ. ඉතින් එහෙම නැතුව එයාලා තවත් කරන්නේ
කූට ජාවරමන්නේ මොකද ඔයාලගේ සැලරි එක එයාලගේ ඒජන්සියට දාගන්නේ එහෙම නැත්නම් එයාලා බැංක එකට දාගන්නේ එයාලට තවත් වාසියක් තියෙන ඉඳන් ඒ කියන්නේ අපි ලක්ෂ 10ද ලක්ෂ 12ද ලක්ෂ 13ද ඒ ගෙවලා ඉවර වෙලා තවත් අවුරුද්දක් යනකම් අපේ කියන්නේ ඔයාලගේ පඩිය ඒජන්සියට ගිහලා ඒකම කොමිස් මුදලක් එයාලා තියාගත්තාම ඉතින් ඔයාලම හිතලා බලන්න ඒක සාධාරණද කියලා. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඔයාලා නොදැනුවත්ම රුමේනියාවට ඇවිල්ලා තිනවනම් මේ ගැන ඔයාලට කතා කරන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද කතා කරන්න කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාලගේ මාසේ වැටුම අනිවාර්යයෙන්ම ඔයාලට කතා කරන්න පුළුවන්. ඔයාලගේ අතට අවශ්‍ය නම් මේ විදිහට ඔයාලගේ අතට ඉල්ල ගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. සමහර කට ඔයාලා දැනුවත් වෙලා මේක ආවනම් ඉතින් ඒ ගැන ඔයාලා දැනුවත් වෙලා වනා ඉගෙන අගුව කරන්න යන්න එපා. මොකද ඔක දැනුවත් වෙලා නැවිලා තියෙන්නේ. ඔයාලට කියලා තියෙනවා නම් අවුරුද්දක් යනකම් මාසෙන් මාසයට ඔයාලගේ සැලරි එක ඒජන්සියට එනවා කියලා. ඒක අනිවාර්යයෙන්ම ඔයාලා දැනුවත් වෙලා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඔයාලා නොදනෝ ඒ කියන්නේ නොදනුවත්ම අපි හොරාට ඇග්‍රීමන්ට් එකක් ගන්නවන්නේ කම්පැනියත් එක්ක. ඔයාලගේ සැලරි එක අනිවාර්යයෙන්ම ඒජන්සියට එවන්න කියලා. ඉතින් එන්න ඒ විදිහේ නොදනුවත්ම ඔයාලගේ සැලරි එක ඒජන්සියට යනවා නම් ඒ කියන්නේ ඔයාලා දැනුවත් කරන්නේ නැතුව රුමිනියාවට ආවට පස්සේ ඔයාලා දන්නවා නම් මගේ පේ පඩිය යන්නේ ඒජන්සියට කියලා අනිවාර්යයෙන්ම ඔයාලට ඇක්ෂන් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලට අහු වෙන්න එපා කවුරුත්. මොකද ඔයාලා දාඩිය මාංශයෙන් මේ සීතලේ මේ කට්ට කාගෙන අම්බ කරන පඩිය තවත් අවුරුද්දක් යනකම් ඒජන්සි වල පුද පූජා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා දැනුවත් වෙන්න ඒජන්සියෙන් අහන්න ඒජන්සි වලින් ඔයාලා එන ඒජන්සි හැම එකකින් අහන්න මේ ඔයාලගේ පඩිය අතර හම්බ වෙනවද බැංක් එකට වැඩ මෙහි බැංක් තියෙනවා මෙහි ING තියෙනවා යුනි ක්‍රෙඩිට් තියෙනවා එහෙනම් ඉතින් මේ වගේ බැංක් තියෙනවා සමහර කට්ටියට ගොඩක් 95%ක්ම බැංක් වලට තමයි දාන්නේ ඉතින් ඔයාලට මෙහිදී කාඩ් එකක් හදලා දෙනවා විසා කාඩ් එකක් ඔයාලගේ ඕන වෙලාවට සල්ලි එළියට ගන්න පුළුවන් ඕන වෙලාවක මෙහි දැන් ඇප් තියෙනවා ලංකාවට සල්ලි යවන ඒ ඇප් හරහා ට්‍රාන්ස්ෆර්ස් ඇප් එක හරහා සල්ලි යවන්න පුළුවන් ලංකාවට ඉතින් කිසි කේස් එකක් ගන්න ඔයාලට රේට් එක අඩු වැඩි වෙන දවස් බල්ල වල සල්ලි යවන්න පුළුවන් ලංකාවට ඒක නිසා මේ දේවල් වලට ඔයාල අහු වෙන්න එපා ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාල දැනුවත් වෙන්න ඒජන්සි වල ඔය ගහන ඇග්‍රීමන්ට් වලට ඔයාල අහු වෙන්න එපා මොකද ඔයාලා දාඩියෙන් මහන්සිය හම්බ කරන සල්ලි අනිවාර්යයෙන්ම ඔයාලගේ කවුන්ට් එකට ඔයාලට ඕන විදියට පරිහරණය කරන්න නැත්නම් ඒක වැඩක් නැහැ මොකද තව අවුරුද්දක් යනකම් බලන් ඉන්න ඕනේ ඔයාලගේ පඩිය ඔයාලගේ අතට හම්බ වෙලා ඔයාලට අවශ්‍ය විදියට ඒක පරිහරණය කරන්නනේ ඒක තමයි මට මුලින්ම කියන්න උවමනා කරලා තිබුණේ ඒක නිසා ඔය වගේ හොර ඇග්‍රීමන්ට් ගහන තැන් වලට ඒ වගේ ඇග්‍රීමන්ට් එකක් ගහලා තියෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන් මේ ගැන හොයලා බලන්න මම හිතන්නේ ඔයාලගේ සැලරි එක අනිවාර්යයෙන්ම ඔයාලගේ රුමේනියාවේ තියෙන බැංක් එකකට දාලා ඔයාලගේ අතර ගන්න ඒ විදිහට ට්‍රාන්ස්ෆර්ස් හරහා ඔයාලට මෙහෙ ලෙව් එක අඩු වැඩි වෙන දවස් බලලා ඔයාලට ඕන විදිහට ඔයාලගේ සල්ලි වියදම් කරන්න එහෙම නැත්නම් ඉතින් වැඩක් නැහැ අනිවාර්යයෙන්ම ඔය ඒජන්සි වල තියෙන ඔය ජහජරා වැඩ වලට අනිවාර්යයෙන්ම මම කොහෙත්ම කැමැති නැති දෙයක් තමයි. මොකද මේ රුමේනියාට ඇවිල්ලා හොඳට කට්ට කාලා ඔය ආපු දවස්වල ඔය කේස් ගියා මාර විදියට. ඒක නිසා දැනුත් ඒ දේවල් වෙනවා. ඒ මොකද උන් බලන් තව කීයක් හරි උන්ගේ account වලට දාගෙන උන් පෝසත් වෙන්න මිසක් උඹලා අපි ගැන හිතන්න නෙවෙයි. ඒක නිසා අනිවාර්යයෙන්ම වල මේ ගැන මේ දැනුවත් වෙන්න මේක ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් නේ සමහර ඒජන්සි වලින් හොඳ නැත්නම් හැමෝම හයි මේ වීඩියෝ එක බලන කට්ටියයි මේ ඒජන්සියනොත් එහෙම මේ ඒජන්සියත් එහෙමද කියලා වෙලා සමහර ඒජන්සි වලින් ඔයාලා ඇග්‍රීමන්ට් ගන්නකොට චුට්ටක් බලන්න ඒකනත් ඒජන්සි වලින් මුත් අනිවාර්යයෙන්ම ඒජන්සි මුත් අහලා බලන්න. ඉතින් ඔයගෙන තමයි ඉතින් මට කියන්න උමනා කරලා තිබුණේ අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න මේ වීඩියෝ කවුරු හරි බලනවා නම් කවුරු හරි තමරක් ගොඩක් කට්ටිය YouTube බලන්නේ නැහැ නේ ඉතින් ඔයාලගේ යාළුවෙකුට හරි දැනුවත් කරන්න තව ඔයා දන්න කට්ටිය අතර මේනියාවට එන්න ඉන්න කට්ටිය ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා කියලා අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න ඉතින් එයාලත් දැනුවත් වෙනවා එයාලා රුමේනියාවට ආවට ඊට පස්සේ එයාලගේ සැලරි එකත් මාසෙ මාසෙ ඒජන්සියට ඒජන්සියෙන් සතියක් දෙකක් එහෙ තියන් ඉඳලා ඊට පස්සේ ඔයාලා ගෙදර කට්ටිය බලාන ඉන්න පඩිය හම්බ වෙනකන් මාසෙන් මාසෙ දවස් ඒජන්සියට කතා කර කර ඉන්න ඕනේ සැලරි එක දාන අදෙමිස් කවද දාන්නේ ඇවිල්ලාද තියෙන්නේ අරකයි මේකයි කියන්නේ ඊට වැඩි හොඳම දේ තමයි ඔයාලගේ සැලරි එක අනිවාර්යෙන් බලන්න ඔයාලගේ එක මෙහෙ රුමේනියා බැංක් එකට වැටෙනවද ඔයාලගේ අතට ගන්න පුළුවන්ද අනිවාර්යෙන් මේ දේවල් ඒජන්සියත් ඒ කතා බහ කරලා හරියට තේරුම් අරගෙන ඔයාලගේ සැලරි එක කොහොමද කීයක් ගෙවනවද ඒ දේවල් තේරුම් අරගෙන අනිවාර්යයෙන්ම එන්න රුමේනියන මම හිතනවා යම් සිත් දෙයක් ඔයාලට තේරෙන්නේ නැති කියලා අනිවාර්යයෙන්ම හොර ගිව්සන් වලට අහු වෙන්න එපා ඒජන්සියත් එක්ක කතා කරන්න බය වෙන්නත් එපා අනිවාර්යයෙන්ම ඔයාගේ දේවල් ගැන ඔයා අනිවාර්යයෙන්ම කතා බහ කරලා
හොඳට දැනුවත් වෙලා අනිවාර්යයෙන්ම රුමේනියාවට එන්න. ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? හැමෝටම සුබ දවසක් කියනවා.